කේතකම ගැන සාකච්ඡා කරද්දී අපිට මෙන්න මේ මේ කොටස වැදගත් වෙනවා රයිට් පරිගණකයේ දත්තයක් ගබඩා කරන්න පාවිච්චි කරන කුඩාම ඒකකය බිටුවක් කියලා කියනවා රයිට් ඒක අපි දන්නවා දත්තයක කුඩාම ඒකකය බිටුවකි රයිට් එහෙනම් ඔයාලා හිතන්න අපිට බිටු එකක් තියෙනවා නම් बिटू एक ना मे बिटू एक मगिन हदंड पुलवांग बिटू एक मगिन हदंड पुलवांग एक ना संकेत मेला सदी वगुआ मे मे वगुआ बिटू एक निरूपण पुलवांग बिटू एक मे वगे कुटवाक्यल मे कुट निरूपण पुलवांग बिंदु මේ කොටුව ඇතුළේ නිරූපණය කරන්න පුළුවන් බිඳුව මේ කොටුව ඇතුළේ නිරූපණය කරන්න පුළුවන් එක right බිඳු දෙකක් ගත්තොත් බිඳු දෙකක් ගත්තොත් මේ වගේ බිඳු දෙකක් කොටු දෙකක් කියලා අපි අදහස් කරොත් මේ කොටු දෙක මගින් නිරූපණය කරන්න පුළුවන් බිඳුව බිඳුව මේ කොටු දෙක මගින් නිරූපණය කරන්න පුළුවන් බිඳුව එක ඒ වගේම එක බිඳුව एक बिंदु एवागेम एक एक वागे संकेत हाथराक निरूपण एक रहने पुलवा एक मंग करीना है नहीं राइट एनां बिटू एक अक मागी रटा सायदे नायुरु एकी ने कट विनस रटा गनन एकीने के टे विनस रटा गनन राइट एना बिटु एकाक्ती रोना हुआ रटा पारिगाने के तुले बिटु एकाक्गा तो මේ බිටු එක තුලින් බිටු එක තුලින් වෙන එකිනෙකට වෙනස් රටා දෙකක් වාර නිර්මාණය කර ගන්න පුළුවන් බිටු එක තුලින් මේක යගේ එක බිඳුවයි මේක යගේ එකයි එකිනෙකට වෙනස් රටා දෙකයි බිටු එකක් තියෙනවා නම් එකිනෙකට වෙනස් රටා දෙකයි බිටු දෙකක් තියෙනවා නම් ඔයාලට එකිනෙකට වෙනස් රටා කීයක් මෙතන නිර්මාණය වෙනවද ඔව් මෙතනගේ බිඳුවයි මෙතන බිඳුව එකනේ තියෙන්නේ බිඳුව එක කියලා කියන්නේ එකයි මෙතන එක බිඳුවනේ එක බිඳුව කියන්නේ දෙකයි එක එක කියලා කියන්නේ 3යි. එක එක කියන්නේ 3යි. දී මේ සංඛ්‍යාවල දශම යගේ. එහෙනම් මෙතන එකිනෙකට වෙනස් රටා හතරක් තියෙනවා. ආරම්භ ඉලක්කම බිඳුව අවසාන ඉලක්කම හතර. ඒක හරි. 3. එකිනෙකට වෙනස් රටා හතරක් තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ කේත ක්‍රම ඉගෙන ගන්න කලින් පොඩි තියරි එකක්. බිටු ගණන අනුව නිර්මාණය කරන්න පුළුවන් සංකේත ගණන. අපිට පරිගණකයේ බිටු 3ක් ගත්තොත් බිටු 3ක් කියලා කියන්නේ මෙන්න මේ වගේ කොටු 3ක්. මේ කොටු තුනක් මගින් එකිනෙකට වෙනස් සංකේත හදන්න පුළුවන් අපි එහෙම යත්තොත් බිඳුව 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 1 බිඳුව 1 බිඳුව බිඳුව 1 1 1 බිඳුව බිඳුව 1 බිඳුව 1 ඔය වෙනස් සංකේත මම ලියන්නේ 1 1 1 එකිනෙකට වෙනස් සංකේත 8ක් හදන්න පුළුවන් මේ එකිනෙකට වෙනස් රටා බිටු බිටු 3යි बिटू तुम मारू कर मारू कर मारू कर निर्माण संकेत की तीन अटक तीन अगे तो बिंदु एक देख तुन हतर पहा एक दहा एक सी एक सी दहा लिया बेरू ना पहा हाय हत के लिए इन्नो राइट एना एक सी एक सी दहाय एक सी एक एक ही नेकड़ा वेना संकेत किया निरूपण एक रन पुलवांदे पिटू हत रख मागे एक ही नेकड़ा वेना संकेत हतक निरूपण एक रन पुलो हटा 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 एक ही नेकड़ा वेना संकेत अटक निरूपण एक रन पुलो इन्हें मित्र बड़ी संबंधित थी ना नहीं मैं संबंधित मां पिन्ना
සම්බන්ධ ඔයාලා දන්නවා. සම්බන්ධ දැනගත්තට ඔයාලට ඉතින් එන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නිසා මම මේක ඇඳලා පෙන්නුවේ. එහෙනම් ඔයාලට සූත්‍රයක් නිර්මාණය කරන්න පුළුවන්. නේ බිටු තුනක් තියෙනවා නම් සංකේත ඔච්චරක් පුළුවන්. එහෙනම් අපි තවදුරටත් ගත්තොත් බිටු හතරක් තියෙනවා නම් බිටු හතරක් තියෙනවා නම් මේ වගේ බිටු හතරක ආරම්භක වෙන සංකේතයේ බිංදු හතර අවසන් වෙන සංකේතයේ මෙහෙන් පල්ලයට ගිහලා අවසන් වෙන කියෙන්ද 1 4 න් අවසන් වෙන 1 4 න් අවසන් වෙන එහෙනම් 1 4 න් අවසන් වෙනවා එකිනෙක වෙනස් සංකේත කීයක් හැදලා තියෙනවද මෙතන එකිනෙකට වෙනස් සංකේත 16ක් හැදලා තියෙනවා නේ එහෙනම් අපිට මේකේ පොඩි සූත්‍රයක් ගන්න පුළුවන් මෙතන දෙකේ පළවෙනි බලය කියලා ගන්න පුළුවන් මෙතන දෙකේ දෙවෙනි බලය කියලා ගන්න පුළුවන් මෙතන දෙකේ තුන්වෙනි බලය කියලා ගන්න පුළුවන් මෙතන දෙකේ හතරවෙනි බලය කියලා ගන්න පුළුවන් දෙකේ හතරවෙනි බලය කියලා ගන්න පුළුවන් right එහෙනම් මේ වගුව අනුව වර නිගමනය කරන්න පුළුවන් යම් කිසි බිටු ප්‍රමාණයේ භාවිතා කරලා නිර්මාණය කරන්න පුළුවන් සංකේත ප්‍රමාණය සමානයි යම් බිටු යම් කිසි බිටු ප්‍රමාණයක් මගින් නිර්මාණය කරන්න පුළුවන් සංකේත ගන්න සමානයි නේ එකී නෙකට වෙනස් සංකේත ගණන එකිනෙකට වෙනස් සංකේත ගණන සමානයි දෙකේ බිටු ගණන දෙකේ බිටු ගණන කියලා පොඩි සූත්‍රයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් right මේ වගුටක් ගලඳ ගමුද දත්තේක කුඩා මේකගේ බිටුවක් කියලා ලියලා මේ බිටුව හැදෙන්න පුළුවන් රටාවන් ටික තමයි මේ තියෙන්නේ ඉක්මන ලියාගෙන ඉවර වෙලා හරි එතකොට මේකෙන් අපිට නිර්මාණය කරගන්න පුළුවන් යම් කිසි තැනක බිටු කීපයක් තියෙනවා නම් යම් කිසි තැනක බිටු කීපයක් තියෙනවා නම් අපි උදාහරණයක් දෙන්න යම් කිසි තැනක බිටු 8ක් තියෙනවා කියලා යම් කිසි තැනක බිටු 8ක් තියෙනවා නම් මේ බිටු 8 පාවිච්චි කරලා ඔයාලට ලියන්න පුළුවන් අඩුමගේ බිටුවක බිටු 8 භාවිතා කරලා ලියන්න පුළුවන් අඩුමගේ බිඳුව ලියන්න පුළුවන් අඩුමගේ බිඳුව මේ බිටු 8 භාවිතා කරලා ලියන්න පුළුවන් විශාල මාගය ලියන්න පුළුවන් විශාල මාගය බිටු 8යි නේද බිටු 8යි නම් සංකේත ගණන දෙකේ 8 වෙනි බලය නේ බිටු 8ක් නම් සංකේත ගණන දෙකේ 8 වෙනි බලය දෙකේ 8 කියලා කියන්නේ සංකේත 256යි එහෙනම් විශාල මාගය 255යි පැහැදිලිද යටින් ලියන්න ඉහත වගුව අනුව ඉහත වගුව අනුව ඉහත වගුව අනුව බිටු 8ක් මගින් උදාහරණයක් දෙයි. එහෙත් වගුව අනුව බිටු 8ක් මගින් නිරූපණය කළ හැකි සංකේත ගණන බිටු 8ක් මගින් නිරූපණය කළ හැකි සංකේත ගණන දෙසිය 56ක් වරහන තුලේ දෙකේ 8 වෙනි බලය සංකේත ගණන 256ක් වරහන තුලේ දෙකේ 8 වෙනි බලය සංකේත ගන්න 256ක් වනාතර මේ තුල ඇති කුඩාම සංඛ්‍යාව හා විශාලම සංඛ්‍යාව මේ තුල ඇති කුඩාම සංඛ්‍යාව සහ විශාලම සංඛ්‍යාව කුඩාම සංඛ්‍යාව සහ විශාලම සංඛ්‍යාව පහත පරිදි विशाल संख्या
ඔනෝ තීරයත් එක්ක අපිට ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් කියන්නේ ඊට පස්සේ ටියුට් එක ගන්න. රයිට්. ටියුට් එකේ අපි එදා කතා කරා BCD කියන කේතකමේ. BCD කියන කේතකමෙන් BCD කියන කේතකමේ භාවිත කරන බිටු ගණන BCD කියන කේතකමේ බිටු හතරක් තමයි පාවිච්චි වෙන්නේ. BCD කේතකමේ බිටු හතරක් තමයි භාවිත වෙන්නේ. එහෙනම් අපි දන්නවා බිටු හතරක් මගින් BCD කියන එකේ භාවිත කරන බිටු ගණන 4 බිට්. රයිට්. වෙනස් අනුලක්ෂණ කරන අපි සාමාන්‍යයෙන් දන්නවා බිටු හතරක් මගින් අනුලක්ෂණ 16ක් පුළුවන්. බිටු හතරක් මගින් අනුලක්ෂණ 16ක් පුළුවන්. රයිට්. එහෙනම් හැබැයි මේකෙදි පොඩි විශේෂත්වයක් තියෙනවා. අපි මෙතන පොඩ්ඩක් ලියන්න ඕන බිටු හතරක් මගින් බිටු හතරක් මගින් වෙනස් අනුලක්ෂණ වෙනස් අනුලක්ෂණ 16ක් දෙකේ හතරේ බලය අනුලක්ෂණ 16ක් නිරූපණය වුවත් නිරූපණය වුවත් බිටු හතරක් මගින් ඒ වෙනස් අනුලක්ෂණ 16ක් නිරූපණය වුවත් මෙහි භාවිතාවන්නේ මෙහි භාවිතාවන්නේ අනුලක්ෂණ මේ භාවිතාවන්නේ අනුලක්ෂණ 10 කි ඒක මතක තියාගන්න අනුලක්ෂණ 10ක් කියන එක හයිලයිට් කරගන්න. එතන BCD කේතකමේ අනුලක්ෂණ 16ක් තිබ්බට මේකේ භාවිතාවන්නේ නැත්තම් වළංගු වන්නේ අනුලක්ෂණ 10යි. රයිට්. මේකේ විස්තර ටික ලිව්වද? මේක සංඛ්‍යා දශමේ සංඛ්‍යා නිරූපණය කරන්න විතරයි භාවිත කරන්නේ. ලිව්වද ඒවා? මෙම කේතක්‍රමයේ වගේ මෙම කේතක්‍රමය දශමේ සංඛ්‍යා මෙම කේතක්‍රමය ලියාගත්ත කියලා කියනවා නේ ආයෙත් ගලියලා තියෙන නේ ගණන් හදුවේ නැහැ නේ හරි මෙම කේතකමය දශමේ සංඛ්‍යා නිරූපණය කිරීම සඳහා පමණක් භාවිත විය දශමේ සංඛ්‍යා නිරූපණය කිරීම සඳහා පමණක් භාවිතාවිය මේ කේතකමේ දශමේ සංඛ්‍යා නිරූපණය කරන්න විතරයි භාවිතාව. රයිට්. බලන්නකො පල්ලා ටියුට් එකේ BCD කේතකමේ තියෙනවා. BCD වගු නැද්ද දාලම? BCD තියෙනනේ මේ තියෙන්නේ. BCD වගු. රයිට් මේකේ මේ තියෙන්නේ BCD කේතක මේ භාවිත වෙන සංකේත ටික මේකේ වළංගු සංකේත ටික මේ බිඳුවේ සිට 9 දක්වා සංකේත 10ක් මේ සංකේත 10 වළංගු BCD කියලා කියනවා මේ සංකේත 10 වළංගු BCD වෙනවා වළංගු BCD එහෙනම් මොනවද වළංගු BCD මේ මෙතනින් පස්සේ තියෙන එක බලන්න 1001 ට පස්සේ 9 ට පස්සේ 10 ලියන්නේ කොහමද 10 ලියන්නේ 10යි 10යි නේ 11 ලියන්නේ කොහමද 10යි 11 සාමාන්‍ය අපි 12 ලියන්නේ කොහමද 1100 13 ලියන්නේ කොහමද 1101 14 ලියන්නේ කොහමද 1110 15 ලියන්නේ කොහමද 1111 මෙන්න මේ ටික අපි කියනවා මොනවා කියලාද මෙන්න මේ ටික අවලංගු BCD අවලංගු BCD අගයන් මතක තියාගන්න
මේ අවලංගුයි අයිය 10ට වඩා වැඩි 10ට වඩා වැඩිව භාවිතා කරන්න ඉතින් මේක උදාහරණයක් දීලා තිනවා පහත සංඛ්‍යාවල BCD ලියන්න 256ට අදාළ BCD 2356ට අදාළ BCD ලියන්න කියලා කියනවා එහෙනම් අපි 2356 ලියද්දි දෙකට දාලා BCD මෙතනින් බලන්න ඕනේ මේ දෙකේ කියන ඉලක්කම දාලා BCD එක ලිව්වා තුනේ ඉලක්කම දාලා BCD එක ලියන්න පහේ ඉලක්කම දාලා BCD එක ලියන්න හයේ ඉලක්කම දාලා BCD එක ලියන්න ඒ ටිකට ලියන්න ඕන උදාහරණයක් විදිහට තව මෙහෙම එකක් ගත්තොත් දෙවෙනි උදාහරණය විදිහට මම මෙතන ගන්නවා ඔයාලට දුන්නා 12 BCD ලියන්න කියලා දසමේ 12 BCD ලියන්න කියලා කිව්වොත් 12 BCD ලියන්න කිව්වොත් ඔයා මේ 12 දිහා බලලා මේකට දාලා BCD ලියන්නේම නැහැ. ඒකත් වැරදි. right 12 BCD ලියන්න කිව්වම මේක ලියන්න බෑ ඔයාලා. 12 BCD ලියන්න කිව්වොත් ඔයාලා අනිවාර්යෙන් සිද්ධ වෙනවා 12 කියන එක එක කියන්නේ කීයද? බිංදු 3.1 දෙක කියන්නේ කීයද? बिंदु देखाई दहाई के लिए अंडर सिद्ध है ना, right? दोलाहे बीसीडी के लिए महिमली वो तर दिए, दोलाहा समान है, इकाई इकाई बिंदु है बीसीडी के लिए वो ओहमली वो तर दिए के लिए मात्र का त्यागन, मैंने मेक वर दी, जानने को लिए ना बोलता එතකොට මතක තියාගන්න BCD ලිවිය හැක්කේ මොන සංඛ්‍යාවලටද ඒකත් පොඩ්ඩක් නෝට් කරගන්නකෝ BCD ලිවිය හැක්කේ දශමය සංඛ්‍යා වලට පමණයි BCD ලියන්න පුළුවන් දශමය 10 පාදයේ සංඛ්‍යාව වලට විතරයි. BCD ලියන්න පුළුවන් 10 පාදයේ සංඛ්‍යාව වලට විතරයි. දෙක තුනම මතක තියාගන්න. ගන්නකො ලියන පොත. අපි ඩග්ගාලිය බේකින් කරමු ඈ. හරි. දැන් මට ගානක් දෙනවා. ඔයාලා ලියන පොතේ දැන් මාතෘකාව දාගන්න කේත ක්‍රම කියලා. කේතකම කියලා ලියන පොතේ මාතෘකාව දාගන්න. කේතකම දෙකේ BCD කියලා ලියන්න. BCD ලියලා පළවෙනි ගාන ලියන්න. 123ට අදාළ BCD ලියන්න කියලා කියනවා. ඔයාලා ලියන්න පුළුවන් නේද? 123ට. දෙවෙනි එක ලියනවා. 16 පාදයේ A ට අදාළ BCD ලියන්න කියලා කියනවා. अटे पाद बीसी लिया मेन मे बीसी आगे अदाल दशम आगे लिया पसन अड़को मेन मे बीसी आगे अदाल नहीं बीसी आगे दाल दी में आगे लिया मुखदीनिया मुखद बीसी लिवी हे दशमय संख्या मेव परीवर्तन मे बीसी कील के परीवर्तन सुंदर पता परीवर्तन आख्यान मुखद इक ऊन मतन परीवर्तन मेलो की ऊन तन सामान है खाली उदाहरण करते අර වගුවට පස්සේ කේතකම කියලා මාතෘකාවලිය යන. අපි කේතකම කියලා මාතෘකාවලිය නෑනේ පොතේ. ලියන පොතේ ලිවෙන්නේ නෑනේ. ලියන පොතේ අර අපි ඇඳගත්ත වගුවට පස්සේ කේතකම කියලා මාතෘකාවලිය ලා. කේතකම කියලා මාතෘකාවලිය ලා පළවෙනි එක BCD කියලා ලියන. ටියුට් එකේ තියෙනනේ විස්තරේ. අපිට ගානන් දෙකක් තුනක් හදා ගන්න ඕනේ. රයිට්. එහෙනම් දැන් මෙහෙම හිතන්නකෝ. අපි දැන් කලින් අර ගත්ත ගානක් 12
12ට BCD ලියන්න කිව්වොත් right අපි 12 නිරූපණය කරනවා නේ බිංදුවයි 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 1යි බිංදුවයි බිංදුවයි 1යි බිංදුවයි right මෙන්න මේක සාධාරණේ වන්නේ මේක සත්‍ය වෙන්නේ පරිගණකයේ BCD කේතකමේට දාලා විතරයි සාමාන්‍ය ලෝකෙදී සාමාන්‍ය ලෝකෙදී 12 කියන එක දෙකේ පාදයෙන් ලිව්වොත් නැත්නම් 12 කියන එක පරිවර්තනය කරොත් ඇත්තටම සාමාන්‍ය ජීවිතයේදී 12 කියන එක පරිවර්තනය කරොත් මේක මේක සමානයි අනිවාර්ය සමානයි ඒක පරිගණක ඇතුලේ ගත්තොත් මේක මේකට සමානයි සාමාන්‍ය කැල්කියුලේටර් ගත්තත් ඕකකට සමානයි ලෝකයේ කොහේ මොනතරම් ගණිතමය සිද්ධාන්තයක් ඇතුළත ඔයක දේ ගත්තොත් ඔය දේ සමානයි මොකද ඒක පරිවර්තනයක් 12 කියන එක සම්පූර්ණයෙන් පරිවර්තනය කරලා දිනා දීමිය වලට හැබැයි මේ BCD කියලා කියන්නේ පරිවර්තනයක් නෙවෙයි BCD කියලා කියන්නේ නිරූපණය කිරීමක් BCD කියන්නේ නිරූපණය කිරීමක් එතකොට නිරූපණය කිරීමක් කියලා කියන්නේ මේකෙදි එක එක අවස්ථ එක එක තැන් වල මේක වෙන වෙන විදිහට නිරූපණය කරන්න පුළුවන් දැන් මේකෙදි මේකෙදි 12 කියන එක මේ විදිහට නිරූපණය කරනවා හැබැයි ඒක ඒක වළංගු වෙන්නේ කාටද ඒක වළංගු වෙන්නේ පරිගණකයේ විතරයි වෙන තැන් වලද ඕක සාධාරණ නැහැ හැබැයි මෙන්න මේක පරිවර්තනයක් නිසා පරිවර්තනයක් ලෝකයේ ඕන තැනක පිළිගන්න මේ කේත ක්‍රමයක් ඕන තැනක පිළිගන්න බෑ ඒක පිළිගන්නේ පරිගණක වල විතරයි හරි මේක අගේ වෙනස් නම්බුනේ නේ එහෙනම් මතක තියාගන්න දශමේ සංඛ්‍යාව විතරයි මේකේ පරිවර්තන මේ කේත ක්‍රමයේ නිරූපණය කරන්න පරිවර්තනයක් නෙමෙයි මේ හොඳට මතක තියාගන්න පරිවර්තනයක් නෙමෙයි මේක නිරූපණය කිරීම මේක නම් කරන්න බලන්නේ කොහොමද ලියන්නේ 1 2 3 ඈතෙන් ලිව්වා අර වගුවෙන් බලන්න 0 0 0 1 2 කියන්නේ 0 0 1 0 3 කියලා කියන්නේ 0 0 1 1 B C D කෙලිම ලියන්න පුළුවන් ඊළඟට උත්තරේ මොකද්ද කියලා එවන්න බලන්න අදපු කට්ටිය ටයිප් කළා දෙකට උත්තරේ මොකක්ද निरूपणे එහෙනම් මේක ඉස්සල්ලාම කරන්නේ නෝ මේක දශමය කරන්න ඕන දශමය කරලා තමයි ඔයාලට ද්විමය කරන්න වෙන්නේ දශමය කරලා තමයි ද්විමය කරන්න වෙන්නේ මේකත් එහෙමයි ඩිරෙක්ට් කරන්න බෑ මේකත් දශමයට පරිවර්තනය කරලා ඊට පස්සේ තමයි ද්විමය කරන්න වෙන්නේ බලන්න මේ A16 BCD කරන්න කිව්වා එහෙනම් ඉස්සල්ලාම මොකද කරන්නේ ඒ 16 දශමය කරන්න මම ලිය ලියනම් කරන්න ඕනේ නැහැ ඉතින් 16 පාදයේ ඒ කියන එක දශමය කරොත් මොකද වෙන්නේ 16 පාදයේ ඒ කියන එක දශමය කරොත් 16 පාදයේ ඒ සමානයි 10 පාදේ නම් 10 දැන් 10 පාදයේ 10 කියන එක BCD කරන්න අංකයකට මේක දශමය කරා අංක දෙකට 10 පාදයේ 10 කියන එක BCD වලට පරිවර්තනය කරන්න. දැන් දශමයේ BCD පුළුවන් නේ. එහෙනම් 10යි මේ පැත්තට 0යි 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 1යි මේ පැත්තට 0 1යි 2යි 4යි. එහෙනම් මේක උත්තරේ මුල බිඳුව දාලා තිබ්බ ප්‍රශ්නයක් නෑ. නැතුණා කියලා ගැටලුවකුත් නැත. B C D ඊළඟ මොකද වෙන්නේ කියලා උත්තර ලියව 13 B C D වල හරිනු 8 පාදේ 13 ඒකත් දශමය කරලා කරන්න ඕනේ දැන් මේකත් කෙලීම කරන්න බෑනේ 13 නේ තියෙන්නේ එන අංක එක මොකද ගන්නෙ 13 දශමය කරලා ඉන්න අංකයකට 13 දශමය කරන්න ඕනේ BCD ලියන්න බැහැ නැත්තම් 13 දශමය කරපුවා කියදෙන්නේ දැන් බර සාධක දාන්න දන්නවනේ 8.8 1යි
එනම් 8 වෙන 1 වරක් 3 3යි 8 වරක් 1 8යි 11යි 10යි පාද 11යි දෙවෙනි රූප ගන්න 10යි පාද 11 කියන එක BCD කියන 10යි පාද 11 කියලා කියන්නේ 11යි මේ තියෙන්නේ බිංදුවයි 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 1යි මේ තියෙන්නේ බිංදුවයි 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 1යි එහෙනම් උත්තරේ වෙනවා බිංදුවයි 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 1යි බිංදුවයි 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 1යි BCD එහෙනම් මේක කොහොමද කරන්නේ BCD එක දශමේ කරන්න කියන එහෙනම් අපි දන්නවා BCD ඇත්තටම හතරේ කොටසක් තමයි දශමී ඉලක්කමට සමාන වෙන්නේ එහෙනම් මේ ගානේ දකුණු පැත්තේ සිට පිටු හතර බැගින් කාණ්ඩ කරන්න දකුණු පැත්තේ සිට පිටු හතර බැගින් කාණ්ඩ කරන්න ඕනේ පිටු හතරකින් කාණ්ඩ කරමු 5 2 3 4 වලතුන ලියත් මොන පිටු හතර ගානේ කාණ්ඩ කරා දැන් BCD ලිය එහෙනම් මේ තියෙන්නේ 915යි 10යි පාදේ මේ කොහොමද පහ දීමේ කරන්න මේකත් කෙලින්ම දීමේ කරන්න බෑ ඔයාලට සිද්ධ වෙනවා කොහොමද මේක දශමේ කරලා දීමේ කරන්න දැන් දශමේ කරන්නේ පිටු හතර ගානේ බෙදා ගන්න පිටු හතර ගානේ කාණ්ඩ කරලා වගුව බලලා ඉලා දීමේ කරන්නේ බෙදා ඉස්සරහම දශමේ කරලා බෙන්නන්නේ මේක දශමේ කළ බෙන්න ඊළඟට උත්තර කරගන්න දශමේ කරපුවා කියදෙන්නේ මදලේ ඉස්සර බින්දුව දැන් මේ තියෙන කීයද 1යි 6යි 7යි දැන් වාර සිද්ධ වෙනවා මේක දීමේ කරන්න දැන් මේක දීමේ කරන්න දෙකෙන් බෙදලා එකන උත්තර එළදී මේක තේරුම් නැති කට්ටිය උත්සන්න මේක දීමේ කරන්න කියන්නේ දෙකෙන් බෙදන්න 16ට 8යි 7ට 3යි 18ට 9යි ඉතිරි නෑ 8ට 4යි 3ට 1යි 19ට 9යි ඉතිරි 1යි 4ට 2යි 1ට නෑ 19ට 9යි දෙකට එකයි 10ට නෑ 4යි 3 එකයි 57යි sorry දෙකේවනේ දෙකේව 57ක් තියෙනවා ඉතිරි නෑ 57ට දෙකේව 24ට 2 ඒව 14යි ඉතිරි නැත හතයි ඉතිරි නැත හත කියලා කියන්නේ 1යි 1යි නේද 4ට 2 ඒව 3යි ඉතිරි 1යි 3ට 2 ඒව 1යි ඉතිරි 1යි 1ට 2 ඒව 1යි 0 ඉතිරි 1යි बिंदु देखाई बिंदु देखाई बिंदु इकाई 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 नहीं दावे इतना साइज बिंदु 52 නේ 57 214 නෙමෙයි නේද තියෙන්නේ ඕහෝ ඕහෝ 209ට 1.4යි ඉතිරි 1යි 104 කියලා කියන්නේ 114 නෙමෙයි
देख दाब हाँ पहाई इतनी देख पहाई देखा ही इतनी नेत पनास देख रहे इसी हाय इतनी नहीं इसी एड धातु नहीं इतनी नहीं धातु नोटे हाय इतनी का हाय डे तुना इतनी नहीं तुनोटे का इतनी का एक से दहा है एक बिंदु दूर है एक से कोला है बिंदु एक से दहा है मालांगा एक दहा है एक 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 बिंदु राइट ये ना ये वाली गाना आउट मतलब क्या गाना हम देने क्रम में राइट एक ये नहीं वाला सारांश है दामा BCD එකක් දශමය කරන්න පුළුවන් BCD එකක් කළ හැක්කේ දශමය විතරයි ඈ BCD එක පරිවර්තන කරන්න පුළුවන් දශමය විතරයි BCD එකක් ඍමය ඡද දශමය කරනවා නම් BCD का कष्टम है, द्वी में शब्द समीकरण वाला, मेक करने वाला मेक यानों को मदद, मेक द्वी में ढहरा वाला, ना दशम में ढहरा वाला, इधर पासे तो हम मेक पारिवर्तन वाले यानों, उसको मदद दिया गया, इलाके टे ඊළඟ කීත ක්‍රමය ASCII මේ ASCII කියන කීත ක්‍රමය බිටු හතක කීත ක්‍රමයක් ASCII කියන කීත ක්‍රමය බිටු හතක කීත ක්‍රමයක් බිටු හතයි එහෙනම් බිටු හතක් නා ඒකිනේ කරන සරලක්ෂණ මේක බිටු හතකුත් තියෙනවා බිටු අටකුත් තියෙනවා භාවිතා කරන වැඩිපුරම බිටු අටේක බිටු හතේකුත් තියෙනවා බිටු අටේකුත් තියෙනවා වැඩිපුරම භාවිතා කරන්නේ මෙයා मेरे में आता है वैल्यू प्रॉब्लम बावजूद आने आटे कुत्ती है ना आटे कुत्ती ना मैं अनुलक्षण करने का एक ऐसी ऐसी अटाई अनुलक्षण एक ऐसी ऐसी अटाई देखिए हाथ नहीं बाले अनुलक्षण एक ऐसी ऐसी अटाई देखिए हाथ नहीं बाले मैं कहता हूँ कि मैं वैल्यू प्रॉब्लम बावजूद आऊँ ना मनोर इलाका अक्षर इलाका संकेत आदि निरूपण हेतु भावितादि बहुल भाविता हुए बहुत भावितावान ने सेवन बिट एस्की के दिया बहुत भावितावान ने सेवन बिट एस्की के दिया एक वागु पाल्या दिए नो मेरी एस्की के तक में दी मेरे डेसिमल मेरे ने एक बाइनरी कर ला दी ना एक ना आदि आवे ने का करैक्टर तेरा भी बाइट आकर अन्य सावने अभी कीबोर्ड के स्पेस से कर प्रेस कर पाऊँ कीबोर्ड के स्पेस से कर प्रेस कर पाऊँ परिचय ने क्या तो लेना किस देख की नहीं लगता किस देख की नहीं लगता एक ना डाला द्विमेय संख्या तो हमें इतना निरूपण है स्पेस से का जिस देगर पावे चकर में ये वाकी में इस में तो माँ विशेष संख्या देने के आम हमें इधर एक-एक विशेष संख्या तो वाला डर वैन वैन में दशमी आ गया दीला दीना अब बहुलों पावे ताकर ना इंग्लिश वाली कैपिटल आप रोटी कर वैन में आना कैपिटल ले निरूपण है कराने हटा पाए
එහෙනම් කැපිටල් බී නිරූපණය කරන්න 66 ඒකට ආවේනික වෙච්ච දීමියගේ ඉකුත් තියෙනවා ඉලක්කම් ටික සංඛ්‍යා ටික නිරූපණය කරන්නත් මෙතන ඉලක්කමක් තියෙනවා බිඳු නිරූපණය කරන්න පාවිච්චි කරන්න 48 එක නිරූපණය කරන්න පාවිච්චි කරන්න 49 ඒ වගේම සිම්පල් අකුර වලට ඇස්ටි කියනියක් තියෙනවා රයිට් මේකේ මතක තියාගන්න කේතකමේ ක්‍රේතකම වලදී අපට ඉලක්කම් දෙන්නේ නැහැ ඉලක්කම් දෙන්නේ නැහැ අපි ඉතින් හදලා ගන්න ඕනේ දැන් මොකද දින පොත අරගෙන ඉලක්කේතකමේ ASCII කියලා ලියන්න ඒ ගාන ලියන්න කැපිටල් A වල කැපිටල් A වල ASCII ASCII අගය 65 නම් 65 නම් කැන්නේන වචනේ පරිගණකයේ තුල නිරූපණය වන ආකාරය ජීමේ වලින් දැන් මෙතන අපිට කියනවා වගුව දිහා බලන්න එපා වගුව අපිට අදාළ නැහැ විභාගයට ගන්න දෙන්නේ මෙහෙම ඒ සමානයි 65 කියනවනේ අපි හොයන්නේ කවුරු කවුද C හොයන්න ඕනේ A හොයන්න ඕනේ N හොයන්න ඕනේ දැන් A වල ගියනම් 65යි N කියන්නේ කීයද හොයාගන්න ඕනේ C කීයද කියන්න හොයාගන්න දැන් A 65යි නම් B C C කීයද 65 66 67 එහෙනම් C එන්නේ 67 N එක හොයාගන්න ඕනේ N එක හොයාගද්දි ඉතින් ගණන් හදලා බලන්න A B C D E F G H I J K L M N එන ගණන් කරන්නේ 65 60 60 68 69 70 71 72 73 74 75 76 77 78 දැන් මොකද කරන්නේ අගයන් ටික දාගෙන දැන් ඔක්කොම දීමේට හරවන්න මෙන්න මේ සෑම අගයක්ම දීමේට හරවන්න දැන් ඉතින් බෙදලා හදන්න පුළුවන් දැන් දැන් අපිට මෙහෙම ගා දැන් මේවා දීමේ ලියන්න එපා එහෙනම් කැන් එක දීමේ 67 දීමේ කරගෙන ගියත් 67 බෙදන්න දෙකෙන් 64 දෙකේවා 33 ඉතිරි එකයි 33 ට දෙකේවා 16 ඉතිරි එකයි මම දැන් 16 බෙදන්නේ නැහැ දැන් ඉතින් ඒක කරලා මම දැන් 16 කියන්නේ මොකක්ද කියලා දන්නවා ඔයාලා 16 කියලා කියන්නේ 1.4 එහෙනම් මේකෙන්නේ 1.4 101 2 ඔන්නෝම් බෙදලා ගියන් දාන්න ඕන 65 බෙදන්න 65 බෙදලා බලන්න කියදින 65 බෙදන්න 78 බෙදන්න 65 බෙදපම කියදින්නේ 1 2 3 4 1 2 3 4 5 1 78 දැන් අපි අතර මේවා බෙදන්න ඕනේ නෑ මම නොමේ හදලා ගන්න පුළුවන් කම තියෙනවා 78 බෙදන්න දැන් ඔය මේ තව ලේසි කම ඉක්ුත් තියෙනවා දැන් මෙහෙමයි අපිට සාමාන්‍යයෙන් දැන් ලේසි කම කියන්නේ මෙන්න මේ වගේ කියන්නේ මේ 64 න් පටන් ගන්න බිඩු 7 කොටස් තියෙනවා නම් අපිට අර පොඩි වගුවක් ගහලා උත්තර ගන්න පුළුවන් බිටු 7 කොටස් තියෙන නිසා අපි දන්නවා 67 මේ ඕනම එකක් හැදෙන්නේ බිටු 7කින්. එහෙනම් අපි බිටු 7ක් ඇඳගලා තියාගමු. බිටු 7ක් ඇඳලා තියාගෙන 1 2 3 4 5 6 1 2 3 4 5 6 7 බිටු 7ක් ඇඳලා තියාගෙන අගයන් ටික දාන්න. මොනවද? මේ දෙන 1 2 4 8 16 32 67 එන 67 හොයනවා නම් 64 දාලා දීමියගේ හොයනවා නම් අපිට ගන්න ඕනේ කවුද 64 ඕනේ. ඒක 67 න් 64ක් ගියපාවිච්චි කියද?
තුනයි. එහෙනම් 67 ඕනේ. තව තුනක් නේ ඕනේ. මෙයා වැඩකුත් නැහැ. මේ අට වැඩකුත් නැහැ. හතර වැඩකුත් නැහැ. තුනක් කියලා කියන්නේ 1 2 65. 65 කියන්නේ 74 1. එහෙනම් මෙයා ඕනේ මේ එකක්වත් දරන්නේ නැහැ. එකක් ඕනේ. 78. 78 ගන්න බෝ. 78 ඉස්සලාම 64ක් අඩු කරන්න. 4යි. 14යි නේ. එන 78 නම් 64 ඕනේ. 14ක් නේ තව ඕනේ. තව 14ක් නේ දන්නේ නැහැ. 14ක් හදන්නේ මොකෙන්ද? 32 වැඩකුත් නැහැ. 16 වැඩකුත් නැහැ. 16 වැඩකුත් නැහැ. 14ක් හදන්න 8 ඕනේ. 4 ඕනේ. 2 ඕනේ මෙයා එපා. 76 නේ 1.0.1.1.1. එහෙනම් මෙතන දැම්ම මේ එහෙනම් කැන් කියන වචනේ පරිගණක දෙක ගබඩා වන්නේ වගුව බලන්න නැතුව හදන්න පුළුවන් ඉන්නු ඊළඟට බලන්නකෝ මේක ලියා ගන්න දෙවෙනි එක මේකට හදලා ගන්න බලන්න MIC මයික් මේකට ASCII කීයද ලියන්න මයික් එක ගන්න අර විදියට ඔයාලා මේ අකුරු ටික දාගන්න නේ M I C දැන් C ට නම් ආවනේ A අකුර 65 නම් C කියන්නේ කවුද C කියන්නේ 67 කියලා හොයාගත්තනේ එහෙනම් I හොයාගන්න M හොයාගන්න අර විදිහටම ලියාගන්න නේ M I මේ 65 66 67 68 69 70 71 72 73 74 75 76 C H I වදන A B C D E F G H I මේ යන්නේ J K L M M යා මෙයා නුන්නේ 65 66 67 68 69 70 71 72 73 I කියන්නේ 73 64 32යි 16යි 8යි 4යි 2යි 1යි එහෙනම් 77 ඉන්නේ කොහොමද 77 ඉන්නේ 64යි 64ට 3ක් ඉන්න ඕනේ 64යි 64ට 10 13ක් නේ 77 හැදෙන්නේ 64යි 13යි නේ එහෙනම් 64යි මෙයා නැහැ මෙයා නැහැ 8යි 4යි 12යි 1යි 13යි 73 73 හැදෙන්නේ 64යි 9යි නේ 64යි 9යි නේ 64යි 9යි කියලා කියන්නේ 73 නේ 64යි මෙයා නැහැ මෙයා නැහැ 8 ඕනේ 9ක් වෙන්න තව එකක් ඕනේ 67 අපි දන්නවනේ නේ එන 67 අපි කලින් හදලා තිබුණා 67 කියලා කියන්නේ 64යි 3යි 64යි 3යි කියලා කියන්නේ 1යි එනං උත්තරේ ඉන්නේ හරි ඒ ටික හරි ඊළඟට අපි කිව්වා ABCDIC වල ABCDIC ABCDIC වල බිටු 8යි පාවිච්චි වෙන්නේ ABCDIC වල බිටු 8යි බිටු 8ක් කියලා කියන්නේ මෙහෙම කොටු 8ක් අපි ඇඳලා එනං බිටු 8යි නං අනුලක්ෂණ 2 8 වෙනි බලය කියන්නේ අනුලක්ෂණ 256 මේකේ විශේෂත්වය මේ කේතකමේ භාවිතා වුණේ මෙය IBM mainframe පරිගණකවල IBM mainframe පරිගණකවල භාවිතාවිය IBM mainframe මේ IBM mainframe පරිගණකවල භාවිතාවිය සාමාන්‍ය පරිගණක වල මේක භාවිතා වුණේ නැහැ.
එයාට දැන් පාවිච්චි වෙන හොඳම කේත කීම තමයි මොකද්ද යුනිකෝඩ් 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 එකේ බිටු කීයද බිටු 16යි එහෙනම් අලු ලක්ෂණ කීයද 65536යි දෙකේ 16 වෙනි බලය අලු ලක්ෂණ 65536ක් මේකේ භාවිතා වෙනවා ඉතින් මේ කේතක මේ තමයි වර්තමානයේ වර්තමානයේ බහුලව භාවිතාවේ වර්තමානයේදී බහුලව භාවිතා නම් මේ කීතක මේ ලෝකේ පවතින සියලුම භාෂා සියලුම භාෂා වල ඇති සිරුම් භාෂාවල ඇති සංකේත නැත්නම් අනුලක්ෂණ නැත්නම් අකුරු සිරුම් භාෂාවල ඇති අක්ෂර මේ නිරූපණය කරයි මේ නිරූපණය කරයි ඔය තව සාරාංශය මම ඉස්සරහට දෙන්නම් කීතකම වල මම ගෙදර වලට මම දෙන්නම් එතකොට මේ ටික මේ ASCII වලින් Gmail යන්න ඕනේ මෙතන ගන්න මේකෙදි මේ 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 ගණන් දෙකන විශේෂයෙන් කියනවා ඔයාලට දීලා දෙනවා capital A වල ASCII යගේ 65යි simple A වල ASCII යගේ 97යි right මේ මේ විශේෂ කරුණු දීලා තියෙනවා කැපිටල් A වල ASCII යගේ 65යි සිම්පල් A කියන්නේ 97යි ස්පේස් එකට ස්පේස් එක කියන්නේ 32යි ස්පේස් එක 32යි කියලා දීලා තියෙනවා ඒ කරුණු වල තමයි මේක අදාළ වෙන්නේ right ඔය ටික කරන්න ඉඩි වලදී එතකොට එහෙනම් මෙතන එනවා අපි කියන දශමේ සංඛ්‍යාවකට BCD කරන්න පුළුවන් BCD වගුවෙන් බලලා තමයි BCD කරත් වගුවෙන් බලලා තමයි BCD කරන්නේ එහෙනම් 1 කියන්නේ 0.0 0.1 2 කියලා කියන්නේ 0.2 10 3 කියලා කියන්නේ 0.2 11 5 කියලා කියන්නේ 0.101 පාදයක් නැහැනේ BCD කියන්නේ නිරූපණයක් පමණයි උත්තරේ බලන්න හරිද කියලා හරිනම් හරි දාගන්න තමන් සංගිව ඒ දේ කරගන්න ඊළඟට ද්විමේ සංඛ්‍යාවකට BCD ලියන්න කියනවා අද දෙකනේ අෂ්ටමේ සංඛ්‍යාවකට BCD ලියන්න කියනවා අෂ්ටමේ සංඛ්‍යාවකට BCD ලියන්න බෑ ඒක අපි කිසිදී පැහැදිලි කරා අෂ්ටමේ සංඛ්‍යාව එහෙනම් ආ දශමේ කරලා ඉන්න ඕනේ අෂ්ටමේ සංඛ්‍යාව දශමේ කරලා ඉන්න ඕනේ ඉතින් අපිට දශමේ කරනවා කියලා දැන් අර ලොකුවට යන්න අවශ්‍යතාවයක් නැහැ විවිධ කෙටි ක්‍රම භාවිතා කරමු දශමේ කරනවා නම් මෙතන 8 බිංදුව දශමේ කරනවා නම් මේ 8 බිංදුව 8 බිංදුව කියන්නේ 1යි මෙතන 8 1 8යි මෙතන 8 2 64යි 5 දන 8 වරක් 3 පහල ලියන්න 5 දන මේක එක එක කැමති කැමති දිලිලා කරන්න ඉතින් මෙන්න මෙව ලියන්න පුළුවන් මෙතන 64 වරක් 4 කියලා කියන්නේ 240යි 240 256යි 256ට එකතු කරන්න 8 වරක් 3 24යි 24ට එකතු කරන්න 5 සරක් එක 5යි එහෙනම් එකතු වෙන්නේ 6යි 4යි 10යි 5යි 15යි 5 දම් එකක් ඉදිරි 5 1යි 6යි 2යි 8යි ඉදිරි නෑ 285යි එහෙනම් ඔයා 285ට තමයි BCD ලියන්න ඕනේ 285ට BCD ලියද්දි 0.0යි 0.0යි 10යි 1000යි 0.0යි 101යි BCD කියලා ලියන්න පුළුවන් ඊළඟට ද්විමේ සංඛ්‍යාවකට BCD ලියන්න කියනවා. ඒත් අපි දන්නවා ද්විමේ සංඛ්‍යාවකට BCD ලියන්න බෑ එකපාරටම. මම ටිකක් වේගෙන් හදනවා. ඔයාලා චුට්ට බලා ගන්න. අත මගේ අරුණ මොකක් හරි ආයෙ අහන්න. 1.1 1.1 මේක ද්විමේ සංඛ්‍යාවක්. මේකට BCD ලියන්න කියනවා. මේකට BCD ලියන්න බෑ. මොකද මේකට BCD ලියන්න බෑ. අපි දන්නවා ද්විමේ වල ලියන්න බෑ. මේක දශමය කරලා අපිට BCD ලියන්න සිද්ධ වෙනවා.
එහෙනම් මේක දශමයක රද්දි බර සාධක දාන්න වෙනවා බර සාධක දාද්දි අපිට I think දෙකේ බිංදුව එහෙම දාන්න ඕනේ නැහැ 1 2 4 8 16 32 කියලා බර සාධක දාන්න පුළුවන් බර සාධක එහෙම දාලා අපිට පුළුවන් මේක අනවශ්‍යව කපලා දාන්න බිංදුවෙන් ගුණේ වෙන වැඩක් නැහැ නේ බිංදුවෙන් ගුණ වෙන්නේ නැහැ නේ එහෙනම් අනවශ්‍යව කපලා දාලා අපිට පුළුවන් 32 අපිට මේක එකතු කරන්න පුළුවන් 32 8 4 1 කියලා එකතු කරන්න පුළුවන් එහෙනම් 32 8 4 4 44 5 1 45ට තමයි BCD ලියන්න ඕනේ 45ට BCD ලියද්දි බිංදු දෙක සෝරි බිංදුවයි 100යි බිංදුවයි 100යි 5 කියලා කියන්නේ බිංදුවයි 101යි ඔන්න BCD මේක වැඩි නෑ නේද බෙදලා කරන්න කිව්වා නේද ඊළඟට හතරෙනි එක එකක් A9 මේකත් BCD ලියන්න කියලා මේකත් එකවරක් කරන්න බෑ ඔයාට මේකත් දශමය කරලා ඉන්න ඕනේ එහෙනම් එකක් A9 දශමය කරන් එකක් කී නමේ දශමය කරද්දී 16 බිංදුව 16ක 16 දෙක ඔමෙනවා එහෙනම් 16 බිංදුව කියලා කියන්නේ ඕනම සංඛ්‍යාවක බිංදුවන බලයේ 1යි එක්වරක් නමේ 9 16ක කියන්නේ 16යි එක්වරක් 160යි 16 වර්ගය කියන්නේ 64යි 64 වරක් එක සෝරි 16 වර්ගයෙන් 256යි 256 වරක් එක 256 එනං ওই ටික දුර කරා උත්තර හරියට කියලා බලලා කියන්න 9 6 15 5 දන්න එකක් ඉදිරි 6 1 7 5 12 දෙකක් දන්න එකක් ඉදිරි 2 1 3 1 4 425 දාවේ 425 දාවේ 425 වරන් ඔයාලට බිංදුවයි 100යි බිංදු 2යි 10යි බිංදුවයි 101 කියලා උත්තරේ ලියන්න පුළුවන් BCD උත්තර ටික හරියද ඊළඟට කම්පියුටර් කියන වචනේ ASCII කේදේ ලියන්න කියලා කියනවා මට ඒ අකුරු ටික කියන්න कंप्यूटर के वचने ASCII के जीमे वाली लिया कि अभी अकूर टीका टग्गा लिया मंगी से दिखा कंप्यूटर कैपिटल सी कैपिटल सी ओ एम पी यू TER TER මට පොඩ්ඩක් C කියන්නේ 67 නේද C කියන්නේ 67 O කියන්නේ කීයද මේකේ අර අගෙන්ට් එක ලියන්න ඕනේ අපි දැන් කිව්වනේ අර දාන ක්‍රමේ කුටු හතේ කතාව 1 2 3 4 5 1 2 3 4 5 6යි 67 කියන්නේ කීයද? අපි දන්නවා මෙතන මෙතන 64යි මෙතන 32යි මෙතන 16යි මෙතන 8යි මෙතන 4යි මෙතන 2යි එතන 1යි. එහෙනම් 67 නේ 67 කියලා කියන්නේ 64 ඕනේ 32 එපා 6 එපා නේ 64 කියලා කියන්නේ තව 3ක් නේ ඕනේ 3ක් නම් පාවිච්චි කරන්නේ මේ දෙන්න ने पहालो है देने ना तीस दे के पा दासे पा दासे पा अट्ट ओने हतर ओने दिक्क ओने इक ओने हत्ता हत्ता देने को मुझे हत्ता हत्तर आई दहा तुना ही नहीं हत्ता हत्तर आई दहा तुना ही हत्ता हत्तर ओने दहा तुना है देने इकाई इकाई बिंदु आई एक धातुने ज्ञान है विदान ना धातुने ज्ञान एकाए एकाए बिंदु है क्या नहीं एका केलिम विदान इलांगड़ असु असु वक ज्ञान ने हटाहतराई दासे आई हटाहतराई दासे आई के लिए ज्ञान ने उन्ने दासे इतुरु टिके बिंदु असु पहा मार मार ले इसी ने हटाहतराई असु पहाड़ हटाहतराई एकाए
හැට පහයි විසි එකක් ඕනනේ හැට හතරයි විසි එකයි එනම් හැට හතර ඕනේ විසි එකක්නේ විසි එකක් ගන්නම් තිස් දෙකට නෑනේ දාසේ ඕනේ මේ විසි එක ගන්න දාසේ ඕනේ දාසේ තව පහක් ඕනේ තව පහක් ඕනේ අසූ හතර අසූ හතර නම් ඉතින් මේක එකක් අඩු කරනනේ අසූ හතර නම් මෙයා බෙදන්න ඕනේ නෑ මේව 64 5 64 5 80 2 64 16 64 16 80 තව දෙකක් ඕන එහෙනම් මේ ටික පෙළ ගැස්සලා ලියුවා නම් හරිනේද මම මේක පෙළ ගැස්සලා ලියන්නේ අගයන් ටික විතරක් දාන්න ඔයාලා මේක පෙළ ගැස්සලා ලියන්න එක දිගට. ඔක තමයි කම්පියුටර් කියන වචනට දාලා ස්කිප් කරන විදිය. ඊළඟට සිම්පල් ICT නේ. සිම්පල් I, සිම්පල් T, සිම්පල් C, සිම්පල් T. මේකට දාලා ASCII කීයද අහනවා. සිම්පල් I කියන්නේ කීයද? සිම්පල් I කිව්වේ කීයද? 105. 105. සිම්පල් I කියන්නේ 105. සිම්පල් C කියන්නේ 99 9 සිම්පල් T කියන්නේ 116 116 එහෙනම් මේකටත් කුටු වැඩි කරන්න පටන් ගන්න කුටු 7 64 32 16 4 8 2 1 64 32 16 8 4 දෙකයි එක එහෙනම් 105 යදෙන විදිය 64 ඕනේ දැන් මේවට 32 ඕනේ සිම්පල් අකුරවල 32 ගන්න 64යි 32යි 96යි නේ 105 යදෙන විදිය 105 යදෙන 64යි 32යි 96යි 96ට තව කීයක් ඕනේ 205ට 96ට ඕනේ තව 9ක් 96ට 9ක් ඕනේ නේ 9ක් ඕන නම් 0.8 ඕනේ මේ දෙක එපා මේ දෙන්න ඕනේ 99 හැදෙන්නේ කොහොමද 64යි 16යි 96යි sorry 64යි 32යි 96යි 64යි 32යි 96යි 96යි 3යි 99 64යි 32යි 96යි 96යි 3 ඊළඟට simple t simple t කියන්නේ 116 64යි 32යි 96යි 64යි 32යි 96යි 96යි 16යි 112යි 96යි 16යි 112යි තව හතරක් ඕනේ 66යි 32යි 16යි 112යි අන්න ඔන්න ඔය ටිකිනු ඒ ටික පෙළගස්සලා ලියන්න එටික එක දිගට පෙළ ගැස්සලා ලියන්න ඊළඟට I like ICT I like කියලා දාලා ඉන්න I don't like තමයි දාන්න වෙනවල I simple like ICT හරි ඒක කොහා ගන්න පුළුවන් නේ ආපුටි කියන්නේ අයිය කුරේ මොකක්ද ආය ටයිප් කරලා එවන්න අයිය කුරේ සිම්පල් එල් සිම්පල් ආයි සිම්පල් කේ සිම්පල් ඊ ගොඩක් කට ඉතින් අර වගුවෙන් බලලා ලියන්න තියවනේ ICT I කියලා කියන්නේ 173 ලු 173 ආ නෑ I කියන්නේ 73 173 නේ 73 I කියන්නේ 73 ලු 73 කියලා කියන්නේ 64යි
හැටහතරයි නමයනේ හැටහතරයි තිස් දෙක නෑ දාසේ නෑ අට තියෙනවා නමේ ලයි සිම්පල් එල් තිස් සිම්පල් එල් තිස් දෙකක් එන්නේ කොහමද පරද්දන්න එපා තිස් දෙකක් නෑ ආ ස්පේස් සෝරි ස්පේස් දෙන්න එපා ස්පේස් එක 32යි 32යි කියලා කියන්නේ 32 කියලා කියන්නේ මෙයානේ ඔන්න 32 108 ලු L කියන්නේ 108යි 108යි කියන්නේ 64යි 32යි 96යි 96යි 14ක් නෑ 96 12ක් උනේ 96 12ක් උනේ 1 1 0යි 0 सिंपल लाई क्या निकसी पहा निकसी पहा क्या ने हटा हतराई तीस देगा या अनुहायाई नामे आई निकसी पहाट के निकसी हात हटा हतराई तीस देगा या अनुहायाई अनुहायाई एकोला हाय दहाई कोला सिंपल ली एक से एक हटा हतराय तीस जगह अनुहाय पहाय कैपिटल आई उड़ी है हेतुन गया सी आई हेतुन गेल गया सी आई एदास एक कैपिटल सी हटा हत ने ABC 67 67 කියලා කියන්නේ 64යි 3යි capital T 84 84 කියන්නේ 64යි 20යි 64යි 10යි 100 oh right අපි නේද අද පාඩමට පොඩ්ඩක් යමු නැත්තම් පාඩම කරන්න දෙලා නැති වෙනවා තොපෑ ඇති ලියගන්න මාතෘකාව නිකිල නිරූපණය කිරීම නිකිල ද්විමීය ආකාරයෙන් නිරූපණය කිරීම නිකිල සංඛ්‍යා ද්විමීය ආකාරයෙන් නිරූපණය කිරීම